කායානුපස්සනාව පාසල් වයසේ දරුවෙකුට සුදුසුයි පිංගතුනි ඔබ දැන් තාක්ෂණික උපකරණ අනවශ්‍ය ආකාරයෙන් බලලා පිංගතුනි ඔබටත් කාමසිත ඇති වෙන්න පුළුවන් එහෙම නැත්නම් වැඩිහිටියන්ගේ වැරදි ඇවතුම් දැකලා ඔබටත් කාමසිත ඇති වෙන්න පුළුවන් පිංගතුනි ඒ වගේම තරුණ පරපුරේ දරුවන්ට නිරතුරුව මේ තාරුණ්‍ය ආස්වාදයේ නිසාම රූපේ ආස්වාදයේ නිසාම පිංවතුනි රාගසිත ඇති වෙන්න පුළුවන් ඒ වගේමයි වර්තමානයේ මේ විපාක දෙන කොරෝනා කුසලිය නිසා නිදහස සීමා වෙලා ගෙවල් වලට කොටු වෙලා සමාජ ඇසුරෙන් බැහැර වෙලා ජීවත් වෙන නිසාම වෙනදාට වඩා රාගසිත ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන් පිංවතුනි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න පිංවතුනි නිරතුරුවම ඔය සකස් වෙන සෑම කාමසිතක් තුලින්ම ධර්මයක් මතු කරගන්න අධර්මයක් මතු කරගන්න එපා ඔය සකස් වෙන සෑම කාමසිතකින්ම සිල්පදයක් බිඳගන්න එපා පිංවතුනි අකුසලයට මඟ පාද ගන්න එපා නිරේතුරුවම තරුණ ජීවිත ළමා ජීවිත සිතේ ඇසිවෙන රාග සිතක් නිසා විනාශ කරගන්න එපා ඒ නිසා ඔබට රාග සිතක් සකස් වෙනවා නම් පාසල් දරුවෙක් වේවා තරුණ දරුවෙක් වේවා පිංගතුනි ඒ රාග සිත සකස් වීමට හේතු වුණා වූ ඒ රූපය පිංගතුනි අට්ටික සංඥාවෙන් දකින්න ඇටසැකිල්ලක් හැටියට දකින්න ඔබ ඉදිරියේ තියෙනා වූ තාක්ෂණික උපකරණේ වේවා නැත්නම් මහපාරේ වේවා ඒ රූපය රූපයක් හැටියට ගන්න එපා පිංගතුනි ඒක සැපයි සුබයි කියලා ගන්න එපා ඒක නිරතුරුවම ඇටසැකිල්ලක් කළා දකින්න මල කඳක් කළා දකින්න දෙතිස් කුණුපයක් කළා දකින්න සතර මහා ධාතුවක් කළා දකින්න පිංගතුනි ඔබේ සිතට ලොකු සහනයක් ඇති වේවි ඔබේ සිතට ලොකු සංසිඳීමක් ඇති වේවි ඔබේ සිතට ලොකු නිවීමක් ඇති වේවි පිංගතුනි ඒ සුන්දර සප්තබොධ්‍යංගයක්මයි ඒ සප්තබොධ්‍යංගයන් තුලින් වැඩෙන ප්‍රීතිය පස්සද්ධියමයි පිංගතුනි ඒ ප්‍රීතිය පස්සද්ධිය කවදාක්වත් ඔබට පංච නීවරණයන්ට අරන් යන්නේ නැහැ පිංගතුනි සිල්පද බිඳීම් දෙසට අරන් යන්නේ නැහැ පිංගතුනි ඒ සුන්දර සප්තබොධ්‍යංගයන් තුලින් වැඩුණු ප්‍රීතිය පස්සද්ධිය සමාධිමත් හිතක් කරාමයි අරන් යන්නේ සමාධිමත් හිතක් කරාමයි ඔබේ වගකීම් ඔබේ යුතුයකම් ඔබේ හැසිරීම ඔබේ චර්යාවන් ඔබේ සංස්කෘතිය ඔබේ සදාචාරය පිළිබඳ ඔබට නිවැරදිව තමා තුලින් මතු කරලා දෙන පිංගතුනි උතුම් සමාධිමත් හිතක් ඔබට ඇති කරලා දෙනවා ඒ සමාධිමත් හිතෙන් පිංවතුනි ඔබේ අධ්‍යාපන කටයුතු වේවා ඔබේ අනාගත ජීවිතය වේවා සාර්ථක කරගැනීමේ මාර්ගය ඔබට මතු කරගන්න පුළුවන් පිංවතුනි ඒ නිසා රාග සිතට හැම වෙලාවෙම කායානුපස්සනාව කියන බෙහෙත දෙන්න කොයි වෙලාවකවත් රාග සිතට බිය වෙන්න එපා රාග සිතට යට වෙන්න එපා රාග සිතට ඔබ මෙතෙක් යට වුණා නම් ආදීනවම මතු කරලා දකින්න අනේ දෙයියනේ මං අද දක්වා හැමදාමත් රාගසිතට යටත් වුණා මං අහවල් රූපය දැකීම නිසා නිරේතුරුවම රාගය ඇති කරගත්තා මං සිල්පද බිඳගත්තා මං මත්වතුර බිව්වා මගේ සාම්පුරුෂයා මගේ බිරිඳට මං අප්‍රමාණ හිත් වේදනා දුන්නා මගේ දරුවන්ට අප්‍රමාණ මං දුක් දුන්නා මගේ පවුල් ජීවිතය කඩා වැටුණා බිඳ වැටුණා ඒ වගේම මං අප්‍රමාණ දුස්සීල භාවයන්ට පත් වුණා පිංගතුනි මේවා නිසා සකස් වුණා වූ අප්‍රමාණ කුසල් කන්ද සිහිපත් කරගෙන රාගසිතට නැවත ඉඩ දෙන්නේපා පිංගතුනි